පින්ස්වාමීන් වහන්ස, මේ මට හොඳට මේ පය දෙක තුනක් එකට ඉන්න පුළුවන් පරියන්ක. මොන විදිහ කකුල් දෙක දික් කරන හිටිය ඔච්චර වෙලා මේ පැත්තට. මේ ඉති ස්වාමීන් වහන්ස, මේ සමරක් වෙලාවට පපුවේ කැක්කුම එනවා පුදුම විදිහට. ඉගෙන බබුවක් තියෙනවා ඈ. ඉති ස්වාමීන් වහන්ස, ලංගය දිහාට කකුල් දෙක දික් කරන්න එපා. ඒක හොඳ නෑ. මේ බුදුහාමුදුරු ඉන්න දිහාට කකුල් දෙක දික් කරේ බුරුම කට්ටිය හුස්ම ගන්න බැරි වෙනවා. අපේ උපත කමල කියවන් තුවක්කු දෙක දික් කර ගන්නවා. ඉති අර බුරුම කට්ටිය බලනවා මේකත් ශ්‍රී ලංකාවද කියලා. මේ භාවනා කරන්නේ උන්ට තේරෙන්නේ නැහැ. හරි හරි මම සමා වෙන්න මම ගෑගෙවට. නැසෝමින් අස දැන් දික්කරි නම් ඒක කියන්නේ. දික්කරි නේද මම දැක්කේ නන්ද මට මං කන්නර දික්කර තුරට පේනවනේ. සෝමියස් මේ තේ පරියන්කේ ඒ ඉන්නකොට මේ හાર્ට් ඇටැක් වගේ කැක්කුම එනවා. ඉතින් මේ පුදුමාමාරුවකින් එක දරාගෙන එක දවසක් ඒ වගේ ජීවිතාවක් එහෙම දරාගෙන ඉඳලා තියෙනවද? එහෙම දරාගෙන ඉස්සල්ලාම දවසේ ආසිරියකේ ගිහිල්ලා ඇඩ්මිට් වුණා. පස්සේ ඒගොල්ලෝ ඔක්කොට ඉස්කල්ල ගිහ කිසිම දෙයක් නැහැ කියලා. හાર્ට් එකක් නැහැ කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ අදත් මේ දැමුත් මට හිත හොඳට එකග වුණා. මම කියන්නේ ඒ වගේ ටෙන්ෂන් එක නැගලා බැහැලා ගිය වතාවල් කීයක්? තමයි 100 න් බුද්ධි විඳලා තියෙනවා. 3-4ක් විතර තියෙනවා. 3-4ක් විතර තියෙනවා. මෙච්චර තමයි. ඊට පස්සේ ආයේ නැහැ ඔබ. මේ දැමුත් තව ස්වාමීන් වහන්සේ මට ඉන්නම් බැරි තර තමයි මේ මැරෙන්න ගියා වගේ දැන් දරන්න. අනේ මම හරි සතුටු යෝගේ තැනක මැරිලා ගියා නම් හග්ගාලා. දැන් මේ ඔක්කොමලා ඉන්නවනේ සාක්කියට අපිනේ. ස්වාමීන් වහන්සේ ඒකට දැන් මම මොකද කරන්න කියලා මේ. මැරනවා මැරනවා. මේ පරියන්ක ඉන්නකොට ඒ බයකුත් ටිකක් හිතට එනවා ආයේ දැන් එයිද කියලා. ඒක බලාගෙන යන්න මේ බය තමයි නිවනට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මෘතේ අරහ තමයි අමෘතේට යන්නේ. මරණ බය ඇවිල්ලා මරණ බය ජයගත්ත දාසේ පහුවෙන්දා එහා පැත්තේ සෝවාන්. තාම මරණ බය ඇවිල්ලා නැත්නම් අපි තාම ගමනටවත් සැරසිලා නැහැ. ඒකට කියන්නේ අටුවාචා අනුවංශේ කායේච ජීවිතේච අනපේක්ෂිතා උපට්ඨපේ. තමන් කාය සහ ජීවිතේ පිළිබඳ අපේක්ෂාව අතාරින්න. ඒතු ඔය වගේ වෙලාවට තමයි අපිට බලන්න පුළුවන් ශ්‍රද්ධාව තියනවාද? කාය ජීවිත ආසාව තියනවාද? මට අවුරුදු 36 දී මැරෙනවා කියලා තමයි ડોක්ටර් කිව්වේ. දැන් 72ක් විතර ඒක නේ. ස්වාමීන් වහන්සේ එතකොට මේ වේදනාව දිහා බලාගෙන ඉන්නවද නැත්තම්? නෑ මොනව හරි කමන්නේ නෑ. වෙනදේ දැන් තුන්සරයක් කාලා තියෙනවනේ මම නැතුව. ආයෙසරයක් වරින් කියලා ඉන්නේ. ඕනෙම හાર્ට් ඇටැක් එකකට කරන්න තියෙන්නේ හොඳට හුස්මක් ගන්න මූණ දෙන එක විතරයි. කලබලයට තමයි මැරෙන්නේ. මේක සරයක් දෙසරයක් ගියා නම් ඕක සාමාන්‍ය 40ට අඩු වයස වුණා නම් බොහොම උග්‍ර වෙනවා. හරි වේදනයි. 60 70 පැන්නට පස්සේ ඕක කාටත් එකක් දෙකක් වෙලා තියෙනවා. එච්චරයි. ඊවසපම් පපුව කියලා වතු ටිකක් ගාගෙන භාවනා කරන එකයි තියෙන්නේ. දවයේ මහට් ඇටැක් තියෙන කට්ටිය ඉන්නවද දැන්? ඔය කිව්ව බොරුව කරන්නේ මැරෙන්නේ නැහැ. මරුණත් ඉතින් අපිට දැනු දෙනවනේ අපිට අපේනේ පණිවිඩේ මේ උභාන්සලක මුත්තටම ඉස්සරහම ඉඳලා භාවනා කරපියෙක් කෙනෙක් ඕම් මැරුණා කියලා. එහෙම එච්චර තාම ආරංචි ඇවිල්ලා